हेलो 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 रंजित हाय जगत नलवे तारक साथ गुरुवरे ये तो ये तो रवलाई सवलाई पेड़सनाट सादरी पिलिगा ඔබේ පක්ෂියා මොකද? මගේ පක්ෂියා රාජයි. ඔව්. අපි මේ වැඩසටහනේ හැමතිස්සෙම පක්ෂියා ගිලද පක්ෂියා පිළිබඳ දාන. ගොමරිටි. රටයවල. මිනිමුතු උඩට ගන්න ඕන කාලය. ඒක නම් මරු. ඔව්. අද ජනප්‍රිය කියන වචනේ ඇහුණත් ඔක්කාරයට එන ගතියක්. මොකද? ඕනෑම සදාචාර විරෝධී වැඩක් දූෂණයක් එතන ජනප්‍රිය චරිතයක් රංජියට මතකද ආර් මුත්තුසාමී මොකද මම නොදන්නේ ඉන්දියාවේ පුරවැසි භාවය අත්හැරලා දාලා ලංකාවේ සිනමා සංගීතය වෙනුවෙන් මා සේවයක් කරන්න අපේ මාස්ටර් මුත්තුසාමී ජගත්ට මතකද එයා එක චිත්‍රපටියක ගීත කණ්ඩයක් තනුවත්ද ලෝකය කැරකි කාලි ගිවීයි මරුවලඟා වෙනවා සිතුදේ නොම වේ නො සිතු දෙයක් වේ ලෝදම් කැරකෙනවා ලෝදම් කැරකෙනවා මහජනයාට ප්‍රියමනාප විචාර බුද්ධියට කතා කළ සිනමාකරුවන්ගේ දශකයක් ඇත්තෑව දශක ඒ දශකේ සිනමා අධ්‍යක්ෂක යසපාලිත නානායක්කාර ඉතාම වැදගත් චරිතයක්. යසපාලිත නානායක්කාර සිනමා හෝල් පද්ධතියට එනකොට ජනප්‍රිය කියලා කටවහරක් තිබුණේ නැහැ. එහෙම කටවහරක් යම්කිසි පත්තරකාරයෝ ඇති කරා. හැබැයි ඒක නිකන් මෝඩකමක් කියලා මං අද වෙනකොට දකිනවා. ඇයි යසපාල නානායක්කාර මහත්මයා ප්‍රියමනාප සිනමාකරුවා ලෙස විරුදාවලි ලැබුවේ? ඒ කාලේ මේ ශ්‍රේෂ්ඨයට ආපු කිසිම කෙනෙක් ජනප්‍රිය වෙන්න, තරු වෙන්න හිතාගෙන ආවේ නැහැ. ඔවුන්ගේ කැපවීම, ඔවුන්ගේ අත්දැකීම් තුළ ඥාණය තමයි මේ තිරයට පාවිච්චි කළේ. එහෙම කට්ටිය තමයි ධර්මශ්‍රී බණ්ඩාරනායක, වසන්ත ඔබේසි, ධර්මසේන පතිරාජ මේන්. ඒ කාලේ පොරවල් වෙන්න කාටවත් උවමනා තිබුණේ නැහැ. සිනමාවේ චිරානුගත ශිෂ්ටාචාරය රකිමින් හිටපු බුද්ධිමතුන් පිරිසක්. ඇත්තටම රංජිත් මේ යසපාල නානායක්කාර මහත්මයා ඉගෙන ගත්තේ කොහෙද? ඔව් මුලින් බෞද්ධ මිශ්‍ර පාසලක ඉගෙනගෙන පස්සේ ගාල්ලේ රිට්මන් විද්‍යාලයට ගියා. ඒ රිට්මන් විද්‍යාලය ඉගෙන ගනිද්දී තමයි ඔහුට දෙකේ පන්තියේ ඉඳලා නාට්‍යකරණය පිළිබඳ ආශාව ඇති වුණා. ඒ පාර හිම කුමරිය හා අඟුට මිට්ටුවක් දෙනා නාට්‍ය රඟපාන. ඔහුගේ සහෝදරව දෙන්නෙක් දන්නවද? එක්කෙනෙක් වාසුදේව නානායක්කා, අනිත් එක්කෙනා හේම කුමාර නානායක්කා. පවුලේ වෙන කවුද ඉන්නේ? තව අසංග කියලා සහෝදරෙක්. ඔහු ට්‍රිට්මන් විද්‍යා. ඔහු ව්‍යාපාරික ශිෂ්‍යයෙක්. හොඳ ක්‍රියාකාරී. එතකොට ඔහුගේ පවුලේ සහෝදරියෝ නැද්ද? සහෝදරියෝ හතර දෙනෙක්. දරුවෝ දෙන්නයි. එක්කෙනෙක් රජීව් නානායක්කාර කියලා චිත්‍රපටි නළුවෙක් ඉන්නවා. පියාගේ චිත්‍රපටි. හර්ෂ නානායක්කාර. යසපාල නානායක්කාර මහත්මයා සිනමාවට ආවේ කොහොමද? ඔහු 1967 වසන්තේ කියලා චිත්‍රපටියක සහාය නිෂ්පාදකයා ලෙස කටයුතු කරා. ඒ වගේම එහි දඩබ්බර තරුණයෙක් චරිතයක් රඟපෑවා. ඔහුගේ සිනමාවන් ගැන කිව්වොත්? ඔව්. 1973 තුෂාරා චිත්‍රපටිය ලංකාවේ තිරගත වෙනකොට මගේ පියා ඔහුගේ එක චිත්‍රපටියක් තිරගත කරපු ගාල්ල කොයින් සිනමාලයේ ඔපරේටර් එදා මන් දැක්කා හිම වර්ෂාවක් වගේ මේ චිත්‍රපටිය දාපු වෙලාවේ හිටපු සෙන. ආයලිතලා චිත්‍රපටි හෝල් සෙනගින් පිරෙව්වයි කියලා අද වගේ ලොකු කම්පෙන් වෙන ඉතාම
නියතමානය මිනිසු මම කොළඹ රීගල්ල එකේ සිනමාහලේ වැඩ කරා 1970 නම් ඒ කාලේ මගේ පිටට රට්ටු කළ හැම මල්ලි හොමද එපා වුණොත් හිට ඕනෑ වේවි නාවොත් ඔයාට තරාහි දේවි ආඩම්බර වී තැවෙන්නවි අඩාන රොක් වී සිටින්නවෙ උඩ පැන්නොත්දෙම වැටින්නවෙයි ඉතාමතා මේ කියන්නේ මං ඕහෝ තුෂාරා ඕහෝ තුෂාරා ඕහෝ තුෂාරා ඕහෝ තුෂාරා ඔයා දන්නවද 1973 ඉඳලා චිත්‍රපටි කීයක් කරාද කියලා චිත්‍රපටි 26ක් රංජයට මතකද සහයට දැනි මොකද නැත්තේ 1974 සහයට දැනි බල බල බලපු නිසා තමයි මගේ මේ සහය දෙන සහ හැමතිස්සෙම මේ සහය දෙනේ ගුණධර්මයේ මතුනේ ඊළඟට 1975 ඇගේ ආදර කතාව ඊළඟට 1976 ප්‍රදීපේ මාවේ අදුගානේ චිත්තපටි රඟපාපු අයටවත් මේ නමේ තේරුම වැටුණාද කියලා මන් දන්නේ නැහැ යසපාලිත නානායක්කාර කියන්නේ සිනමා නම් නිලියන්ත ප්‍රදීපයක් වුණා ඒකයි ඊළඟට 1977 ඇගේ ආදර කතාව සීමා බණ්ඩාරනායකගේ ආදර කතාව අවසාන වීම පිළිබඳ පොඩි ඉඟියක් කරා වගේ මම නිකන් මේ චිත්තපටිය දැක්කා ඊළඟට 1979 ගැහණියක් කියලා චිත්තපටිය ඇත්තටම රට පාලනය කරන එකාලා සල්ලි මැත්තේ නැයන විවුර්ත ආත්තික කන්‍යාව ගෙන්න ගත්තා කියලා වගේ හැඟීමක් ඒ චිත්තපටිය ඊළඟට 1979 මොණරතන්න කියන්නේ මේ සල්ලි කොළවලට අපි මේ වහල් වෙන දූපතක් වෙනවා වගේ නිකක් හැඟීමක් ඒ චිත්තපටියේ තියෙනවා ඊළඟට 79 තත්තුක්ටි ඔය දන්නවද ටයිපිස්ට්ලගේ කාලේ අවෝසී කියලා අනෝජා වීරසිංහ ටයිපිස්ට් කෙනෙක් වගේ හිටලා ඔෆිස් එකක ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ එයාගේ නල්ල රඟපාන්න දැම්මා දැන් ඉතින් ඕක ඇති මේ ගමන යන්න කියලා එයා තමයි ධනසි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවේ කී රඟපෑ මේ මෑවිත් 1979 93 ප්‍රතිඥා කියලා චිත්තපටයක් ඒ වෙනකොට චන්ද්‍රිකා අර විවුර්තාර්ථිකේ මානසික මූණුවර ගැන ප්‍රතිඥාවක් දුන්නනේ අන්න ඒක නිකන් මතක් වෙන විදියට තමයි මට මතක් වුනේ කොහොම හරි එතුමා 1999 රතු අලුයම කියලා චිත්තපටයක් රතු අලුය ඔව් එතකොට එතුමා ජීවිතක්ෂයටපත් එතුමා අභාවක් ප්‍රාප්ත මොකද එතුමා අභාවප්‍රාප්ත උනේ 1996 ජූනි 23 ඉතින් අද අපි බොහොම සන්තෝෂයි මේ වගේ චරිතයක් ගැන කතා කරමු